हेलो फ्रेंड्स कोहमद वालाट वाला करपु इल्ली मग प्रतिपालयाक तमय मे वीडियो सीरीस එක वाला मगिन वीडियोस थिल्लुवा टेंसेस ගැන ඉතාලම නිවැරදි වීඩියෝ සීරීස් එකක් ඕනේ කියලා මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නම් මම මොකක්ද ඒකට ඔයාලට අරන් එන plan එක කියලා. හරි අපි වැඩි කතා බහ නැතුව අද කතාවට යමු. මොකද මේ වීඩියෝ එකෙන් මම ටෙන්සස් ගැනවත් එහෙම උගන්වන වීඩියෝස් එකක් නෙමෙයි මේකෙන් කරන්නේ. මේකෙන් මම පැහැදිලි කරන්නම් මොකද්ද මගේ අනාගත සැලැස්ම කියලා මේ channel එක හරහා ඔයාලට ටෙන්සස් ගැන ඉගෙන ගන්න තියෙන. හරි මුලින්ම ටෙන්සස් 12ක් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. හැබැයි මෙතෙන්දී ටෙන්සස් 12 හදන හැටි ඉගෙන ගන්න කලින් ටෙන්සස් 12 පාවිච්චි වෙන්න පුළුවන් ආකාර අපි ඉගෙන ගන්න ඕනේ. මගේ පළවෙනි plan එක තමයි ටෙන්සස් 12 පාවිච්චි වෙන ආකාර සම්බන්ධයෙන් ඔයාලට වීඩියෝ සීරීස් එකක් අරන් එන එක. ඒ වීඩියෝ සීරීස් එක මම පැහැදිලි කරනවා ඇයි මේ ටෙන්ස් එක අපි පාවිච්චි කරන්න ඕනේ. කොයි වගේ තැන්වලදීද මේ टेंस එක පාවිච්චි වෙන්නේ වගේ දේවල් මම කතා කරනවා. මේවා මම මේ ටෙන්සස් කියලා දෙනකොට අතරින් පතර කියලා දෙන්න ඇති. අනිවාර්යෙන් වීඩියෝස් වල කියලා දෙන්න ඇති. හැබැයි මම ඊටාම නිවැරදිව එක තැනකට තොරතුරු එකතු කරපු වීඩියෝ සීරීස් එකක් කළේ නැහැ. සමහර වීඩියෝ එකක් දෙකක් කරන්න ඇති. ගොඩක් ඉස්සර ආයෙක කන්ටිනියු උනේ නැහැ. ඇත්ත කියන්න ඕනේනේ. ඉතින් මම තීරණය කළා අද ඉඳන් මේ වීඩියෝ සීරීස් එක පටන් ගන්න මම මුලින්ම වීඩියෝස් 12ක් අරන් එනවා. ටෙන්සස් 12 කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ටෙන්සස් 12ටම වෙනම වීඩියෝස් අරන් එනවා. ඊට පස්සේ මම වීඩියෝස් 12ක් තව අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ටෙන්සස් 12 හදන හැටි කොහොමද අපි ටෙන්ස් එකක් හදාගන්නේ කියන එක සම්බන්ධයෙන්. ඊට පස්සේ මම ආයේ වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ටෙන්සස් වල මූලික වෙච්ච අභ්‍යාස සම්බන්ධයෙන් නැත්නම් භාවිතය සම්බන්ධයෙන් මම අපහු උදාහරණ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. භාවිතය කියලා දාස්කලේ ප්‍රායෝගික ලෝකේ කොහොමද ටෙන්සස් පාවිච්චි වෙන්නේ කියන වෙනවා වෙන එක සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ නැහැ ඒ සම්බන්ධයෙන්. මම ඔයාලට දැනුවත් කරන්න අවශ්‍ය මගේ plan එක මම කොහොමද ටෙන්සස් 12 කතා කරන්න කියන සම්බන්ධයෙන් මුල්ම වීඩියෝ සීරීස් එකක් අරන් එනවා. ටෙන්සස් 12 භාවිතා වෙන ආකාරය ඊළඟට වීඩියෝ සීරීස් එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ටෙන්සස් 12 හදන හැටි ඊට පස්සේ ඒකේ ප්‍රායෝගික උදාහරණ භාවිතය කියන එකේ සම්බන්ධයෙන් ආපහු වීඩියෝස් ටිකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහටම passive voice වලටත් වීඩියෝ සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා ගොඩක් කල් යන්නේ නැහැ. මේ මාස කිහිපය ඇතුළත අනිවාර්යෙන් කරනවා. ඔයාලට දිනපතා එකතු වුණොත් මේ මාස කීපෙදි මේ සේරම අපිට තේරුම් අරගෙන ඊට පස්සේ අපිට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රායෝගිකව පාවිච්චි කරන තැන් ගැන කතා කරන්න පුළුවන් වෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා කළ යුතු දේ තමයි channel එක subscribe කරලා bell icon එක click කරගන්න. මොකද subscribers වැඩි කරගන්න මේ එක කියන්නේ. හැබැයි මේ videos ඔයාලා miss වුණොත් ඒක ලොකු අපරාධයක්. මොකද free ඔයාලට ලබා දෙන videos ලොකු ධර්මයක් ඔයාලට ලබා ගන්නත් පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද මම එකතු කරගත්ත අන්තර්ජාලයෙන් මේ ටෙන්සස් ගැන සහ ඒ ලබාගත් ධර්ම තමයි ඔයාලට මේ බෙදා දෙන්න මම හිතුවේ සිංහලෙන් පැහැදිලි කිරීම එක්ක. ඉතින් එහෙනම් යාළුවන්ටත් මේ channel එක ගැන කියන්න subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් bell icon එක ගැහුවේ නැත්නම් වැඩක් නැහැ. notification එක එන්නේ bell icon එක ගැහුවොත් තමයි subscribe කරලා. ඉතින් එහෙනම් අපි ටෙන්සර් series එකකින් හම්බෙමු. මේක දැනුවත් කිරීමක් විතරයි. එහෙනම් ඉක්මනටම ටෙන්සර් series එකකින් හමු වෙමු. එතකන් හැමෝටම good luck. හැමෝටම goodbye. පරිස්සමෙන් ඉන්න.